ඔන්න බයංකාර ජීවිතයකින් නැගිට්ටා. හේ ලෝ ෆ්‍රෙන්ඩ්ස් වෙල්කම් බෑක් ටු නදර් ගේම් ප්ලේ වීඩියෝස්. ඔන්න ඉතින් අද ප්ලේ කරන්න යන්නේ හිගන්නගේ ගෙදෙට්ට. හේ ඉතින් ගෑම්මන්නේ බං. ඉතින් අද ඇවිල්ලා තියන්නේ හිගන්නගේ ගෙදෙට්ට. හිගන්න පාස්ටරයක් අරන් ආවා. ඉතින් මං ආවා උගේ ගෙදෙට්ට. ඔය පාස්ටරේ දීලා යන්න අපහු මට ඒ පාස්ටරෙන් වැඩක් නැති හින්දා. දැන් ඉතින් උටයක් ආවා වුණා අන්තිමට. මට මේ ගෙදරින් පැල්ලන්නවා තියෙන්නේ බං. මෙන්න මේක අපි දෙපාරක් පොලේ ගහ ගන්න ඕනේ. ඔය ජෙෆ් කාරට ඇහෙන්න ඕක ශයිකෝ කිලද මීෂන් කිලද ජේෂ කිලද ඕක මන් දන්නේ නැහැ. හැබැයි ඉතින් මන් දන්නවා එක දෙයක්. මොකද දන්නේ? ඕකට අහුනොත් කිල් වෙලාම යනවා මචල්ලා. ඒකින්ද පරිස්සමෙන් ඉඳ තමා තියෙන්නේ අපිට මේ ගේ ඇතුලේ. අන්න ආව ජෙෆ් කාරයා. කැම්මන්නේ බං ඉතින්. ටිකක් දිග වීඩියෝ එකක් වෙයි මේක. ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න. ඔය ජෙෆ් කාරයා ආයි අමු ගවයා කියලා. අන්න යනවා ජෙෆ් කාරයා. ඉතින් ඔයාලා දන්නවනේ මගේ ගේමින් හීරෝ හීරෝ ලෝකේ. ඒ ලෝකෙට බං ඕක දවසක් ආවා. මට ඒක කියන්න ඔයාලට තේරෙන්නේ නැහැ. ඌ ලවසක් ඇවිල්ලා මට කිව්වා ඔබ මේ අපේ ගෙදරට වරේ මම උඹට හොඳට ශාල කන්නම් කියලා. මට කේන්ති ගියා බං ඒකට. ඒකට කේන්ති කියන්න යන දෙයක් නෙමෙයි. ඉතින් උඹට සිරි. ඉතින් බං ඒකට කේන්ති ගියේ ඉඳ මං ඕකට ගහගෙන ගහගෙන ගියා. ආයි මම රජානේ ඉතින් ඒකේ. ආයි බලගත්තු මෙක්කේනා බං මම. ඌ ඉතින් මට බය වුණා. දැන් මං උගේ ගෙදරට ඇවිල්ලා ඉන්නේ. මගේ සේවකයෝ කවුරුත් නැහැ මෙහි. උගේ ගෙදරනේ බං. උගේ පොට් එක. දැන් ඉතින් ඌ මට ගහන්න වන්නනවා. අලි වැඩේනේ බං. දැන් මොන දෙයියන්ට කියන්නද ගියාංගෝ. දෙයියන්ට කියන්න වෙලාවක් නැහැ බං මෙතන. කොහමද අපි මේ ගෙදරින් පැල්ල යන්න ඕනි. මෙතන පයින් ඩෝරි බං දැන් ඉක්මනටම ඔය ජෙෆ් කාර ඇවිල්ලා ආච්චිට හාල් ගන්න කලින් මගේ. අන්න ඒකයි බං ඉතින් මට මතක් කරන්න දෙයිකුත් තිබ්බා. ඉතින් තාමත් වීඩියෝ එකට ලයික් කරමු නැත ඇයි ඉන්නවද? මොකද්ද බං ඉතින් නිකන් තියෙන බටන් එකනේ. ආ ඒ වගේම තමයි. මගේ යාළුවෙක් ඉන්නවා ගේමිත් මෑන් කියලා. ඉතින් ඔයා එයාගේ චැනල් එක සබ් කරපු නැති එක්කෙනෙක් නම් මං එයාගේ චැනල් එකේ ලින්ක් එක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඉතින් ඔයා එයාගේ චැනල් එකට ගිහලා සබ් එකක් දීලා එන්න. මගේ යාළුවෙක් ඉතින් මෙන්න මෙතන තියෙනවා බං. ඊය මේ දොරේ අතුර. ඔව් බං. ශිරා තමයි. මම මොකටද බං බොරු කියන්නේ? මේ ලාච්චු එක තියෙන දොරේ බං යතුරා. ආ ඔය තියෙන්නේ. ඕක ඕනේ වෙන්නේ අන්තිමට බං. යතුරකුත් නෙමේ ඒක. දැන් ඔය කතුරක් වගේ එකක්. නෑ නෑ එතනනේ කතුර. එතකොට එතන යතුරක් වෙන්නේ නේ තියෙන්නේ. අඩෝ ශියාට මොක වට ගනි. මෙතන තියෙනවා බං වයර් එක. මීයටවත් බෑ බං වයර් කපන්න. නෑනේ ඔය ජෙෆ් කාරයා. ඌක මහ එන උරා බං. ආච්චිට හාල් ගන්න හිතෙනවා ඕකගේ. මේ ගේම් එකේ බං ග්ලිච් වැඩි. ඒ වගේම බග් වැඩි. අඩෝ ශිරාට ශිරාට මම යකෝ අම්මට සිරුව එන්නේ. මූ බට බයයින බං. බෑනේ මේක කරන්න. මූ නම් ආයෙල ඊසි බං. ඊසි කියන්නේ ඊසි කියන එකත් උපරිම. ආ නැද්ද කියපංකෝ. අද බං මයික් එකේ ඉඳමතක වුණා. මම මේ අපේ ගෙදර නෙමෙයි ඉන්නේ වෙන එක ගෙදර. ඉති මයික් එක හදිස්සියට ගේ ඉඳමතක වුණා. මීරියනි බං මිටිය. අපි මිටි අරන් යම් බං. මිටිය තියනවා ලෑලි දෙකක් ගලව ගන්න. නෑ බං දොරේ ලෑල්ලයි තව අපි අර පටන් ගද්දිම හිටපු තැන ලෑලි දෙකක් ගලවන්න තියෙනවා. දොරේ ලෑල්ලි ඉස්සෙල්ලා ගලවලා අපියන් පහළ තිබ්බ ලෑලි දෙක ගලව ගන්න. මෙහෙනේ බං ඒ ලෑලි දෙක තිබ්බේ. දැන් මිටිය විසික් කරලා දාපන්. අරු එතකොට එයිනේ ওই ශද්දෙට. දැන් අපි ෂේප් එකේ මෙහින් යවා. යමන් යකෝ. අරු ඇල පිටිපස්සෙන් දෙන්න කලින් දෙන්නේ නෑ බං. ඔක යාත්‍ත්‍ර හාල් ගන්නවනේ බං මගේ. මේ තියෙන්නේ බං. මේකෙන් තියනවා බං උල අපේ මේන් ගේට් එකේ වයර් එකක් ගලව ගන්න. ඕක මහා අමු ගවය බං. ඔය ජෙෆ් කාරයා අඩෝ අර කියද්දි මේ යන්නේ මෝඩයක් බං. ඔය ජෙෆ් කාරයා නම් ආයිතින් ආයිතින් ඊසි. ඒ මෝඩයක හු හු තට්ටයා. මේ ජෙෆ් ඉල මූවි එක ඔයාලා බලලා ඇතිනේ. ඒකෙත් හිටියානේ කොල්ලෙක් මං වගේ. ඒ කොල්ලත් මේ විදිහට මේ ජෙෆ් ගෙදරින් පැල්ලා ගියානේ. ඒ වගේ උදාහරණයකට අරන් මේ උදාහරණයකට අරන් හදපු ගේම් එකක් තමයි මේ ජෙෆ් කිලා කියන්නේ. ජෙෆ් කිලෝ සයිකෝද මොකක්ද යබ්බන්. ඒකෙන් වැඩක් නැහැ. මම මේ ගේම් එක ඩවුන්ලෝඩ් කරන්න ඕන ලින්ක් එක බහල දාලා ඇති. ඔයා එතනින් අරන් ඩවුන්ලෝඩ් කරන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන බං. වෙන මොකක්ද නෙමෙයි. නැත්තම් පළවෙනි පින් කමෙන්ට් එකේ දාලා තියන්න. ඒවා අදාළ තාවයක් නැහැ බං මට. කීරත් අදාළ තාවයක් නැහැ බං. උඹලා ගේම් එක ගැහුවත් නේද මට එකෙන් අදාළ තාවයක් යන්නේ. මං ඒ දොරෙන් ගත්තේ පොඩි ආතල්යක්. ආතල් තියෙන බං සන්සිලෝ ගන්න. මෙන්න මේ කතුරෙන් තියනවා බං වයරයක් කපන්න. මීයන්ටවත් බෑ බං මෙහෙම වයර් කපන්න.
මම තමයි මීයන්ට ස්වයර් කපන්න කියන්නේ. ඔව් බං කවුරු හරි විරෝව මම බොරු කියනවා කියලා. පිස්සුද බං මං මේ කවදාවත් බොරු කියපු නැති හොඳ ගතිගුණ තියෙන හොඳ දරුවෙක් බං. කපපන් ඔන්නෝක. ජෙෆ් කාරයන් එන්නේ පේන ලෝකම හැෙන උරා බං. අයියාගේ ආච්චිට හාල් කරනවා වගේ බං ඕකත් එක්ක ගහ ගන්නවා කියන්නේ. හරි බං හරි ගේමින් මෑන්ස් කියලා. ඔය ෂර්ට් කාණ්ඩ යන්න එපා කෙලින්ම ඔයා මගේ ලින්ක් එකට ආවෙලා. මගේ ඒ කියන්නේ නියම් පින් කමෙන්ට් එක නෙමෙයි ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියෙනවා. ඔය එතනින් අර ඩවුන්ලෝඩ් කරලා නේ ඩවුන්ලෝඩ් කරලා ඉවරයි. යාගේ චැනල් එකට ගිහිල්ලා යාට සබ් එකක් දෙන්න. ඒ වගේම මට සබ් එකක් දෙන්න. ඉතින් ගැම්මන්නේ බං ඉතින්. ගැම්මන්නේ. ඔව් බං ගැම්මා. අර ශිරාවටම අර මෙතන ගහලා තියෙනවා හෙල්ප් කියලා. ලකෝ මට තමයි උදව් කරන්න ඕනේ. උන් ගහලා හරියන්නේ නැහැ නේ හෙල්ප් කියලා. මෙතන කුරුසියක් තියෙනවා නේ බං. අර ඉන්නේ ජෙෆ් කාරයා නේද? අන්න ගියා ජෙෆ් කාරයා. අපි ෂේප් එකේ මෙන්න මේ බාණ්ඩේ ගමු. මේක තමයි බං අවසාන බාණ්ඩේ. මේක ගත්ත කියන්නේ ඉතින් මං පැන්න වගේ තමයි. අඩෝ අරු අතර හාත්තිට හාල් ගන්න පළයන් ගොබන් යන්න. උඹෙන් පුදුම වදයන් එවන් තියෙන්නේ. අන්න එහෙම පළයන් අන්න එහෙම. අන්න ඉවරයි 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 දුවපන් දුවපන් දුවපන්. අම්මට සිරියක් ඕ මෙන්න ගහන්න බන්නවා හාත්ති ගහන්න බන්නවා. සිය ගහන්න බන්නනවා. දුවපන් දුවපන් දුවපන්. දුවපන් අඩෝ මං පැන්නා. පටන් පටා මුළු ලෝකෙම පිපුරුනා පැන්නෝ මං ගියෝ. ගේම් එක ඉවරයි. අඩෝ ශිරාවටම ගැම්මන්නේ වන් ඉතින් ගැ අඩෝ ශිරාවට මරුමකෝ අර බල බලා ඉන්නේ පාලයන් බං ගෙදර උඹනම් ඊසි බං ඉතින් අන්න බෙල්ල කැඩුවා ද එන්ඩ්.